දැන් අද දවල් විවස්ථාදායක සභාව රැස් වෙනවා. මීට ඉස්සෙල්ලා විශාල ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා, විශ්වාස භංගයකුත් මේ ගරු සභාවේ ඉදිරිපත් වුණා. එම නිසා මම ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එවන් තත්ත්වයන් වැළැක්වීමට උපරිම උත්සාහය දරන්නේ කියලා. දැන් මේ රටේ දැනට ඉඳලා තියෙනවා ගරු කතානායකතුමනි, නීතිපතිවරුන් 47ක්, වර්තමාන නීතිපතිවරයා 48 වන නීතිපතිවරයා. එක නීතිපතිවරයෙකුගේවත් නිල කාලය දවසකින්වත් වැඩි කරලා නැහැ, දීර්ඝ කරලා නැහැ. මේ අවස්ථාවේදී ඒක කිරීමෙන් නීතිපති ධූරයේ ගෞරවය, ස්වාධීනත්වයට විශාල කැලලක් අනිවාර්යයෙන් නැතිවන බව මම ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ වගේම මම උගන්ලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ හුඟක් අයට ඉතාමත් දක්ෂ හොඳ අත්දැකීම් තිබෙන නිලධාරීන්. දැන් අපි ඒගොල්ලන්ට කියනවා නම් එක්ස්ප්‍රෙස් වර්ල් නඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හා නීති සංශෝධන අධිකරණමතුමා ඒ පිළිබඳ නායකත්වය ගන්නවා. ඒ ඒ ඒවා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ කාටවත් හැකියාවක් නැහැ. එක පුද්ගලයෙකුට පමණයි ඒක කරන්න පුළුවන් වන්නේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුව සෑල්ලු කිරීමක්, අවදක්ෂයරු කිරීමක්, විශාල නිග්‍රහයක්. මෙවන් අවස්ථාවකදී අපේ රටේ ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී නොකරපු දෙයක්, කිසිම පූර්වාදර්ශයක් නැහැ. අවුරුදු 76ක කාලයක් තුළ ප්‍රථම වතාවට එක පුද්ගලයෙකු තෝරාගෙන නීතිපතිවරයාගේ කාලය දීර්ඝ කරනවා නම් මේ ජනාධිපතිවරණයක් තව මාස කිහිපයකින් පවත්වන අවස්ථාවකදී අපි කතා කරන්නේ පුද්ගලයන් ගැන නෙවෙයි, ආයතන ගැන. නීතිපති දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය ආයතනයක් මේ රටේ යුක්තිය පසුබිලීමේ ක්‍රියාදාමයෙන් සම්බන්ධයෙන්. ඒ නිසා මේකෙන් විශාල හානියක් සිදු වෙනවා. මේක නොකරන්නේ කියලා මම ඉතාමත් ගෞරවයෙන් channel.